නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යේ ධම්මා හේතුප්පවවා තේතං හේතුං තථාගතෝ ආහතිති සදහවත් පින්නතුනි දැන් මේ වෙලාව වෙනකොට මේ කාගෙත් සිත් පාරිසුද්ධයි ඔය අතර අහිතකර සිතිවිලි එන්න පුළුවන් පුහුදුන් සිත්වලට එහෙම තමයි ඉතින් ඒව පුළුවන් තරම් පාලනය කරගෙන දහමට සිත යොමු කරගත්තම අපට හොඳින් බණ ටික අහලා අහපු බණ ටික ධාරණය කරගෙන ඒ අනුව ජීවිතය ගොඩනගා ගන්න ගලපා ගන්න ඔබට පුළුවන්. පින්නතුනි ධර්මයෙන් යුක්ත ජීවිතය තමන්ටම ලොකු ආශිර්වාදයක් ආරක්ෂාවක්. අපට තියෙන ආරක්ෂාව ධර්මයේ ආරක්ෂාවයි. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරි. ඒ ධර්මයේ ආරක්ෂාව සැලසෙන්න නම් ධාර්මික ජීවිත ගත කරන්නට ඕන. පින්නතුනි ධර්මාවාද වශයෙන් දිගු විස්තරයක් කියන්න බලාපොරොත්තු වෙන්නේ අද දවසේ වැදගත්කම අලලා ඔබේ ජීවිතයට කිසියම් ආදර්ශයක් ලබා දීමයි අරමුණ. අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ පළවෙනි සංඝ සම්මේලනය පැවැත්වූ දවස. ඒ පළවෙනි සංඝ සම්මේලනයට සහභාගී වුණේ පින්නතුනි පළමුවෙන්ම ධර්මය අවබෝධ කරගත්ත අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ඇතුළු පස්වග මහණුන් වහන්සේලා ඊ යසකුල පුත්‍රයා ඇතුළු යාළුවෝ ටික බද්දවග්ගිය තෙරු ආම්දුරුරු ඇතුළු ඒ පිරිස. එතකොට යසකුල පුත්‍රයාගේ යාළුවෝ මහණ වෙලා රහතන් වහන්සේලා වුණා. කුමාරවරුත් පැවිදි වෙලා රහත් වුණා. පළවෙනි රහත් සැටනම චාරිකාවේ යොදවලා බුදුහාමුදුරෝ වඩිනවා උරුවෙල් දනව්වට. උරුවෙල් දනව්වේ උරුවෙල කාශ්‍යප, ගයා කාශ්‍යප, නදී කාශ්‍යප සහෝදරයෝ තුන් දෙනත් එක්ක පිරිස. ඒ පිරිසත් සසුනට ඇතුළත් කරගෙන ඔය ඔක්කොම හාමුදුරුවෝ එකතු කරලා පළවෙනි සංඝ සම්මේලනය පවත්වපු දවස කොච්චර අසිරිමත් වෙන්නේ නැද්ද? කෙටි කලකින් 1200ක් පමණ මහරහතුන් මේ ගෙන් සංඝ සසුන සෝභමාන වෙච්ච අවස්ථාව. ඊළඟට පින්නතුනි අනුපිළිවෙලකට නෙවෙයි ප්‍රධාන කාරණයට වැඩි බරක් තබලා තවත් සිද්ධ වෙච්ච අසිරිමත් සිද්ධියක් තමයි මුලදී බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා සඳහා විනය නීති පැනවුවේ නැහැ. ඒ වෙනුවට ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කළ භික්ෂුන්ගේ සංවරය සඳහා ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කළෙත් අද. ඊළඟ කාරණය තමයි අපේ බුදුහාමුදුරුවෝ ආයු සංස්කාරය අත්හළ දවස අද. ඒක
ඔබට තරම් පැහැදිලි නොවෙනවා ඇති. තව තුන් මාසෙකින් පිරිනිවන් පානවා කියන මේ අදහස ප්‍රකාශයට පත් කළේ අද වගේ දවසක. බුදුහාමුදුරුවෝ ඒ වෙන විට 80 පත් වෙලා හිටියේ. ඉතින් උන්වහන්සේ තව තුන් මාසෙකින් පිරිනිවන් පානවා කියන එක තීරණය කළේ අද වගේ දවසක. ඊළඟ වැදගත් කාරණයට මම වැඩි කාලයක් යොදවන නිසායි පසුවට ගත්තේ. කියන්නේ අපේ ගෞතම සම්බුද්ධ ශාසනයේ අගසව් දෙනම ඒකාසංඛ්‍ය කල්පලක්ෂයක් ගෞතම බුදුහාමුදුරුවෝ ළඟ අගසව් වෙනවා කියලා ප්‍රාර්ථනා කරමින් පාරමී දම් පූර්ණය කළ කෝලිත උපතිස්ස දෙපළ පැවිදි බවට පත් වෙලා රහත් වෙලා ඒ තනතුරට පත් වෙච්ච දවස හැටියටයි නවම් මහේ පුරපසලස්සක් පොය දවස හඳුන්වන්නේ. යාළුව දෙන්නෙක් හිටියා. යාළුව දෙන්න ඔබ දන්නවා කෝලිත උපතිස්ස. පොඩි කාලේ ඉඳලා එකට හැදිච්ච වැඩිච්ච අඹ යාළුව. මේ දෙදෙනා බුද්ධිමත් ඥානවන්ත තරුණයෝ දෙන්නේ සත්‍ය සොයාගෙන කිං සත්‍ය ගවේෂීව සංජය කියන පරිබ්‍රාජකයා ළඟ ඉගෙන කියාගෙන එතනින් තමන් බලාපොරොත්තු වෙන විමුක්තිය ලබා ගන්න බැරි බව තේරුම් අරගෙන මේ දෙදෙනා විමුක්තිය සොයාගෙන යනවා. ඊට ඉස්සෙල්ලා සිද්ධියක් වෙනවා. රජගහ නුවර සංගීත සම්දර්ශනයක් තියෙනවා වාර්ෂිකව ගිරග්ග සමජ්ජ. මේක බලන්න මේ දෙන්න ගියා. ඒ සංගීත සාදයේ තිබෙන විප්‍රකාර එහෙම නැත්නම් නිසරු බව අවබෝධ කරගත්ත මේ දෙදෙනා එතනින් ඉවත් වෙනවා. ඉවත් වෙලා මේ දෙදෙනා තීරණයක් ගන්නවා. අපි දෙන්න එක මගක නොගිහින් දෙමගක ගමන් කරමු. කාටද ඉස්සෙල්ලා ධර්මය මුණ ගැහෙන්නේ? එසැනින් අනිකාට ඒ බව කිව යුතුයි කියන සම්මුතියට එළඹිලා මේ දෙදෙනා විමුක්තිය සොයාගෙන යන. ඔන්න ඔය කාලේ වෙනකොට තමයි අපේ අස්සජි හාමුදුරුවෝ, ඒ කියන්නේ පස්වග මහණුන් වහන්සේලාගෙන් අන්තිමට කියවෙන නම අස්සජි හාමුදුරුවෝ. අස්සජි හාමුදුරුවෝ වඩිනම මුණ ගැහුණේ උපතිස්ස කියන තරුණයාට. අස්සජි හාමුදුරන්ගේ උපසාන්ත බව, සංවරය, දුටු සැනින් සංසාරේ පිරු පින් ඇති උපතිස්ස තරුණයාගේ සිත වෙනස් වෙනවා. මාසෝ යන දහම මේ උත්තමයා ළඟ තිබෙන්න පුළුවන්. උපතිස්ස තරුණයා අස්සජි හාමුදුරුවෝ ළඟ වැඳ වැටිලා, ඔබ වහන්සේ උපසාන්තයි, ඔබ වහන්සේ ධර්මය දන්නවා කියලා මං හිතනවා. අපේ හාමුදුරනේ බණපදයක් දේශනා කරන්න. පින්වත, මම මේ ළඟදි මහණ වුණේ, මම එහෙම ලොකු බණක් දන්නේ නැහැ. හැබැයි බුදුහාමුදුරුවෝ දේශනා කළ ධර්මය මට කැටි කරලා මෙන්න මෙහෙමනම් කියන්න පුළුවන්. යේ ධම්මා හේතුප්පවවා තේ සං හේතුන් තථාගතෝ ආහ.
te sancayo nirodo evang wadi mahasamano. Mukadde ke kiyanne paticca samuppadaya hetu pala dahamata anuwa tamai lowa pavatinne me gemburu dahama keti karala pada hatare pada deka assaji hamduru desana karanawat ekkama sansare piru ping eti e pingwanta uttamaya උපතිස්ස තරුණයා උතුම් වූ සෝවාම් ඵලයටපත් වෙනවා පින්නතු. දැන් හරි සතුටක් සෙව් දහම ලැබුණා. දැන් ඉක්මනින් යනවා යාළුවා හොයාගෙන දුවගෙන යන්නේ. ටිකක් එහෙම ඇවිදිනකොට යාළුවා ගිය මාග දිගේ යනකොට කෝලිත තරුණයාට පේනවා උපතිස්ස තමා සොයාගෙන එනවා දෙදෙනා එක තැනකදී මුණ ගැහෙනවා උපතිස්ස කෝලිතට කියනවා සෙව් දහම හමු වුණා තමන් අස්සජි හාමුදුරන්ගෙන් අහපු ඒ ධර්මයේ පද හතර කියනකොට දැන් උපතිස්ස තරුණයා සෝවාන් වුණේ ගාතාවේ පද දෙකක් කියනකොට කෝලිත උපතිස්ස තමගේ යාළුවා කියු ගාතාවේ පද හතර අහලා ඉවරනවත් එක්ක මුතුම් වූ සෝවාම් ඵලයටපත් වෙන බලන්න පින්නතුනි දහමේ අසිරිය ධර්මය අවබෝධ කරගන්න භික්ෂුන් වහන්සේ නමක්ම කිව යුතු නැහැ උපතිස්ස අස්සජි හාමුදුරන්ගෙන් අහලා සෝවාන් වුණා කෝලිත සෝවාන් වුණේ තමන්ගේ යාළුවා කියපු ගාතාව අහලා සැබෑ ධර්මය කවුරු දේශනා කළත් ඒ ධර්මය නම් ඒක ප්‍රතිඵල ලැබෙනවා දැන් දිව්‍ය ලෝකේ බණ කියන්නේ හාමුදුරුවෝ නෙවෙයිනි දිව්‍ය ලෝකෙට සුදම් සභාවට බණ කියන්න එනවා කියලා කියන්නේ බඹලෝ ඉඳලා බ්‍රහ්ම රාජෝ ඇවිල්ලා බණ කියන්නේ. ඇයි? බඹලෝ ඉන්න බ්‍රහ්ම රාජයින් ජීවමාන බුදුහාමුදුරුව දැසින් දැකලා ජීවමාන බුදුහාමුදුරුව දෙසු දහම සවනින් අහලා අද්දකින් තියන අය තමයි බඹලෝ අදත් තින්නේ. වැඩි පිරිසක් දෙව්ලොව අදත් තින්නේ ධර්මය එහෙමනම් පවතින්නේ වැඩියෙන්ම සැබෑ ධර්මය දෙව්ලොව බඹලොව දැන් මම මේ කතාව කියවගෙන යන්නේ මේ අසිරිමත් කතාවක් දැන් මේ දෙපළ තමන් ඉගෙන ගත්ත ශාස්ත්‍රවරයා ළඟට යනවා එතන 500ක් අතවැසියෝ ඉන්නවා ශ්‍රාවකයෝ ඉන්නවා තමන්ගේ කලින් ඉගෙන ගත්ත ශාස්ත්‍රවරයාට කියනවා ලෝතුරු දහම අපි හොයාගත්තා යන් අපිත් එක්ක බුදුහාමුදුරු මුණ ගැහෙන්න. ඔහු කැමති වුණේ නෑ මමත් ශාස්ත්‍රවරේ මටත් පිරිස ඉන්නවා. හැබැයි ඒ 500ෙන් 250 මේ දෙදෙනත් එක්ක ඇවිල්ලා බුදුහාමුදුරුව මුණ ගැහෙන්නට එන අසිරිමත් අවස්ථාව. එදා බුදුහාමුදුරුව භික්ෂුන් වහන්සේලා සමග විහාරයේ එලිමහනේ වැඩ ඉනකොට උන්වහන්සේ දකිනවා මේ තරුණයෝ දෙදෙනා කවුද? කෝලිත උපතිස්ස. 250ක් පිරිස සමග තමන් වහන්සේ බැහැ දකින්න එනවා. එනවා දැකලා භික්ෂුන් වහන්සේලාට ප්‍රකාශ කරනවා සිය බුදු හස්තය දිගු කරලා ආන් අරේන දෙන්නා මගේ අගසව්වන් දෙනම ඔය එන්නේ කියලා අග්‍ර ශ්‍රාවක දෙන්න ඔය එන්නේ කියලා තව මහන වෙලත් නැහැ ඒ දෙදෙනා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට නමස්කාර කරලා බුදුහාමුදුරුවෝ
ඒ 252 දෙනා පැවිදි බවට පත් කරනවා. පැවිදි බවට පත් කරලා බුදුබණ අහලා මේ සියලු දෙනාම පසු කලෙක අරහත්ත්වයට පත් වෙනවා. රහතන් වහන්සේලා බවට පත් වෙනවා. ඊළඟට තමයි බුදුරජාණන් වහන්සේ මේ දෙදෙනාගේ නම් වෙනස් කළානේ. උපතිස්ස හාමුදුර උපතිස්ස තරුණයාට තිබ්බ නම තමයි සාරිපුත්ත නැත්නම් සැරියුත්. කෝලිතට තිබ්බ නම තමයි මොග්ගල්ලාන නැත්නම් මුගලන්. කෝලිත උපතිස්ස දෙදෙනා සැරියුත් මුගලන් බවට පත් වෙන්නේ එහෙමයි. දැන් මහා සංඝ රත්නය මහ රහතුන් රැස් කරලා මේ දෙදෙනාට ගෞතම සම්බුද්ධ ශාසනේ අගසව් තනතුරු ප්‍රදානය කරනවා. තවත් තනතුරුත් එක්ක සැරියුත් හාමුදුරුව දකුණු පැත්තේ අගසව් හාමුදුරුව මුගලන් හාමුදුරුව වම් පැත්තේ අගසව් හාමුදුරුව. ඔය අතරින් සාරිපුත්ත හාමුදුරන්ට තව තනතුරක් ලැබෙනවා. කුමක්ද? ප්‍රඥාවන්ත භික්ෂූන් අතුරින් අග තනතුර. සැරියුත් මුගලන් හාමුදුරන්ට ලැබෙනවා ඉර්ධිමත් භික්ෂූන් වහන්සේ අතුරින් අග තනතුරට. සැරියුත් හාමුදුරුව ගෞතම සම්බුද්ධ ශාසනේ ධර්ම සේනාධිපති හාමුදුරුව, මුගලන් හාමුදුරුව ධර්ම පුරෝහිත හාමුදුරුව, මේ දෙදෙන තමයි ගෞතම සම්බුද්ධ ශාසනේ සංඝ සසුන සෝභමාන කළ සංඝයාගේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපවෙච්ච හාමුදුරුව දෙන වරක් බුදු හාමුදුරුව දේශනා කළානි, මහණෙනි සාරිපුත්තයන් වහන්සේ යම් තැනක වැඩ ඉන්නවා නම් ඒ ප්‍රදේශයේ සංඝයා ගැන මට හොයන්න දෙයක් නැහැ කිව්වා. මොග්ගල්ලාන වහන්සේ යම් ප්‍රදේශයක වැඩ ඉන්නවා නම් ඒ සංඝයා පිළිබඳ මට හොයන්න ඕන වෙන්නේ. ඒ තරම් සංඝයාගේ ආරක්ෂාව අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරන ඒකාසංඛ්‍ය කල්පලක්ෂයක් පාරමී දම් පුරලා ඒ උතුම් තත්වයට පත්වෙච්ච දෙදෙනා සසුනේ ආරක්ෂකයෝ කියලා. පින්නතුනි, උන්වහන්සේලා තුළ මහා අපූර්ව ගුණ තිබුණා. ඔය කාලේ වෙනකොට ඇතැම් භික්ෂූන් වහන්සේලා බුදුහාමුදුරන්ට බලවත් චෝදනා ඉදිරිපත් කළා. ඒ චෝදනා ඉදිරිපත් කළ එක හාමුදුරු කෙනෙක් තමයි චන්න හාමුදුරුව. කවුද චන්න කියන්නේ? එදා සිද්ධාර්ථ කුමාරයා අභිනික්මන් කරන දවසේ සිද්ධාර්ථ කුමාරයාත් එක්ක කන්ත කාශ්‍යා ධාවනය කරපු තැනැත්තා තමයි චන්න කියලා කියන්නේ. සඳහන් වෙනවනේ සිද්ධාර්ථ කුමාරයා උපන් දවසේ පහළ වෙච්ච ඉපදිච්ච අයහා දේපල පිළිබඳ දේවල් පිළිබඳ එයින් එක්කෙනෙක් තමයි චන්න කන්තක මේ වගේ සඳහන් වෙන්නේ. ඉතින් චන්න මොකද්ද කියන්නේ? එදා ඔය ගිහිගේ අත්තරලා දාලා යන දවසේ ඔය සාරිපුත්තලා මොග්ගල්ලානලා ඔය කවුරුවත් හිටියේ නැහැ. එදා අස්සයාගේ වල්ගේ ලීලා හරියන්න හිටියේ මාම. හැබැයි දැන් නම් ඇවිල්ලා අර තනතුරු මේ තනතුරු දරනවා කියලා මහා භයානක විදිහට චෝදනා කළා. අදත් එහෙමනේ නේද? මුල මතකනේ. අපි තමයි එදා හිටියේ. දැන් තමයි දැන් ලොකු ලොකු දායකයෝ ඉන්නේ. දැන් අපි අමතක වෙලා ඔහොම චෝදනා කොච්චර කරනවද නේද? බුදුහාමුදුරු කියන්නේ කවුද? සුදුස්සාට සුදුසු තැන දෙන උත්තමයන් වහන්සේ නම. දැන් අද සමාජයේ අවුල් වෙලා තියෙන්නේ ඇයි? නුසුදුස්සන්ට තැන් ලැබිච්ච එකනේ. ඒක ඔබ දන්නවද? අපේ රට අරගෙන බැලුවත් ලෝකය අරගෙන බැලුවත් අවුල් වෙන එක හේතුවක් තමයි තැන ලැබිලා තියෙන නුසුදුස්සන්ට.
හැම කෙනාටම නෙවෙයි. ඒ නිසා හැම වෙලාවකම සාධාරණව කටයුතු කරන සමාජයක ස්වභාවයේ විය යුත්තේ සුදුසුකම් බලන්න ඕන. ඒ සුදුසුකම් බැලුවොත් තමයි ආයතනයක් වෙන්න පුළුවන්, ගමක් වෙන්න පුළුවන්, රටක් වෙන්න පුළුවන් දියුණු වෙන්නේ. අතුරු කතාවක් කියන්නම්. එක ආයතනයක් තියෙනවා. මේ ආයතනයේ ප්‍රධානියා කල්පනා කළා, දැන් මම මේ ආයතනයේ ප්‍රධානියා හිට කටයුතු කළා ඇති. මේ ආයතනයේ තව කෙනෙකුට පවරන්න ඕන. කාටත් කිව්වා මම ලබන අවුරුද්දේ විශ්‍රාම යනවා කියලා. කවුරුත් හිතුවා මේ ප්‍රධානියාගේ දරුවන් අතර කාට හරි දරුවෙකුට ආයතන ප්‍රධානත්වය දෙයි කියලා. නමුත් මේ ආයතන ප්‍රධානියා මොකද්ද කළේ? ඔහු සියලුම විධායක ශ්‍රේණියේ පිරිස කැඳවලා ඔවුන්ට කියනවා, මම තව ටික දවසකින් විශ්‍රාම යනවා. විශ්‍රාම ගියාට පස්සේ මම මේ ආයතනය පවත්වාගෙන යන්න දෙන්නේ සුදුස්සෙකුට. මගේ දරුවන්ට මන් දෙන්නේ. ඒ සඳහා මං ඔබලා වෙනුවෙන් පොඩි පරීක්ෂණයක් කරන්න, සුදුස්සෙක් තෝරගන්න ක්‍රමවේදයක් කල්පනා කළා. මෙන්න මේ මගේ අතේ තියෙන මල් ඇට ටික ඔබලා අරගෙන ගිහිල්ලා මාස කීපයකින් මා නියම කරන දිනට පෝච්චිවල රෝපණය කරලා ලස්සන මල් පෝච්චි හදාගෙන අරගෙන එන්න. එදාට මම ආයතනයේ ප්‍රධානියා කවුද කියලා තෝරන්න. කිව්වත් වගේ මේ පිරිස ගෙවල් වලට ගිහිල්ලා අර මල් ඇට මල් පෝච්චිවල රෝපණය කරලා වතුර දාලා හැදුවා. මේ ආයතනින එක පුද්ගලයෙක්, එයාගේ මල් පෝච්චියේ මල් ඇට පැලවුන්නේ නැහැ. මොනව කරන්නද ඉතින්? නොගිහින් ඉන්නයි හිතුවේ කිව්වද දින. නමුත් බිරිඳගේ බලවත් ඉල්ලේ මත හිස් පෝච්චියත් අරගෙන ගියා. අනිත් අය ලස්සන මල් පිපිච්ච මල් පෝච්චි ගිහිල්ලා අරගෙන ගිහිල්ලා මේ ආයතන භූමියේ තියලා තේමයි ලස්සන බලනව කවුරුත් එක්ක. දැන් මේ ආයතනයේ අයිතිකාරයා ප්‍රධානි අර මල් පෝච්චි පරීක්ෂා කර කර යනවා සන්තෝෂයෙන්. එක මල් පෝච්චියක මල් ඇට පැල වෙලා නැහැ. විමසනවා. එපර කියනවා, මට ලැබිච්ච මල් ඇට පැල වුණේ නැහැ. මම මේ හිස් පෝච්චි අරගෙන ආවෙත් මගේ ඕනකමට නෙවෙයි, මගේ නෝනගේ ඉල්ලීමට. ඒ වෙලාවේ අර සියලු පිරිස අමතා ආයතන ප්‍රධානිය මොකද්ද කියන්නේ? මම හැම කෙනෙකුටම දුන්නේ මල් ඇට තම්බලා පැලවීමේ ශක්තිය හීන කරලා මේ සියලු දෙනාම වංකයි, කලේ බොරුවා. ඔබ විතරයි මේ පිරිස අතර අවංක කෙනෙක් ඉන්නේ. ආයතනයක් පරිපාලනය කරන්න අවශ්‍ය දේ අවංකකම. හොරුන්ට බොරුකාරයින්ට මේ ආයතනය ගෙනියන්න බෑ. අන්න සුදුස්සා හොයාගත්ත හැටි. සුදුස්සාට සුදුසු තැන දුන්න මිනිස්සු සමාජය ඉඳලා තියෙනවා. බුදුහාමුදුරන්ට චන්න හාමුදුරු කොච්චර චෝදනා කළත් සසර පෙරුම් පුරාගෙන සුදුසුකම් ලබාගෙන ආපු ඒ මහරහතුන් දෙපළට උන්වහන්සේ ඒ උත්තරීතර පදවි දෙක ප්‍රදානය කළා. ඒ දවස තමයි අද. ඊළඟට අපි සාරිපුත්ත හාමුදුරුවන්ගේ ගුණ ගැන කතා කරනවා නම්, සාරිපුත්ත හාමුදුරුවන්ගේ මුළු පවුලම පැවිදි වෙච්ච අය.
Sariputta hamdru nettam upatissa taruniya tamai maha danavat paulaka sari baminiyage putha amma erena kota okkoma bauddhay sahodara sahodari okkoma timme Sariputta hamdru wagakim pavaricca wagakim menavin itu karana hamdru nama ඒවගේමයි උන්වහන්සේගේ චරිතයේ තියෙන සුවිශේෂ ගුණයක් තමයි නිහතමානීකම. දවසක් සාරිපුත්ත හාමුදුරුවෝ වැඩ ඉන්නකොට උන්වහන්සේගේ සිවුරු පොටක් බිම ගෑවෙනවා. මේක දැක්ක පුංචි හාමුදුරු නමක් පුංචි කමට සරියුත් හාමුදුරන්ට කියනවනේ හාමුදුරනේ සිවුර බිම ගෑවෙනවා කියලා. අද එහෙම ලොක්කෙකුට අඩුවක් පෙන්නුවත් එහෙම ප්‍රතිඵලය දරුණුයි. සාරිපුත්ත හාමුදුරුවෝ හරිය නිහතමානීව පිළි අරගෙන වරද සිවුර සකසා පොරවගෙන පුංචි හාමුදුරන්ගේ හිස පිරින පිරිමැදලා උන්වහන්සේ ඇගීමට ලක් කරලා තමන්ගේ ගුරු හාමුදුරු අස්සජි හාමුදුරුව ඉන්න පැත්තට දන ගහලා වැඳලා සමාව ගන්න තරම් සරියුත් හාමුදුරු නිහතමානී වුණා පිළිමත ඔබ අසා තිබෙන මා කියා තියෙන උන්වහන්සේ තුළ තියෙන කළගුණ සැලකීමේ උතුම් ගුණයට නිදර්ශනයක් කියන්නම් රාධා හාමුදුරුවන්ගේ කතා Radha hamduru ne passeni Radha hamduru enna issella Radha brahmane pansalata enawane mahana wenne sharira durwalatawa dakka hamduru mahana karanna kemathi une ne me bamuna budhu hamduru sanga pirisa ras karala vimasanawane prashnaya mahaneni menna me tanattagen kavada hari dawasaka උදව්වක් උපකාරයක් ලබාපු කෙනෙක් තමුන්නාන්සේලා අතර ඉන්නවද මේ මහරහතුන් අතරින් නැගී සිටියේ කවුද ධර්මසේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ උන්වහන්සේ බුදුහාමුදුරන්ගෙන් අවසර අරගෙන ප්‍රකාශයක් කරන කොමද්ද බුදුහාමුදුරනේ මේ සිද්ධිය අද ඊයේ වෙච්ච එකක් නෙවෙයි මං හිතන්නේ දැනට අවුරුදු 15කට විතර ඉස්සර Mama dawasak pinda pahate wediam metenet tamage patrete dani hendak bedua mata mata kai kiel Sariputta hamduruante ki dahaknam ki lakseaknam pinda pahate puja keran med etara hinsakea arasarana manusia Pidu batthende dani hende unnahasena mataka tibunani adanam kenekuta udawwak upakarayak karanne balawatek danawatek prabhuwarek nan oka puna puna kiyenawane ahinsakek asarane loku udawwak kalath oka kiyana tikak meli wenawa ehew samajayata mona taram purwa adarshayakda Sariputta hamdurange charithaya Sariputta hamduru ara widiyata sandahan karanawane mata dani hendak beduwa matakai budhu hamduru ehenam Sariputta eda obata pooja kala batta hendata kala guna salakime dawasa den da vela tiyena ehemai budhu hamduru man hari kemathi Sariputta hamduru ඒ වෙනකොට ඉදිරියට යොදාගෙන තිබෙච්ච බාරගෙන තිබෙච්ච සියලුම ආගමික කාර්යයන් පසෙ කරලා අර අහිංසක මිනිසයා වයසක මිනිසයා එක් කරගෙන නුවරින් බැහැර ගම්බද ප්‍රදේශයකට වැඩම කරලා පුංචි ආවාසයක් තනාගෙන උන්වහන්සේට ශාරීරික වශයෙන් අවශ්‍ය පෝෂණය ලබා දීලා බණ දහම් උගන්වලා එක්තරා දවසක
සියලු කෙලෙස් නැති කිරීමෙන් ලබන අමා මහ නිවනින් සැනසීම ලබන්නට සැලැස්සූ අපූර්ව කතාවක් සාරිපුත්ත චරිතාපදානයේදී. ඒ මිනිසයාගේ සසර ගමන නිමා කළා. අමා මහ නිවන පෙන්වා වදාළා. බලන්න මේ උතුම් චරිතවල තියෙන වැදගත්කම. උන්වහන්සේගේ ඉවසීම ගැන කියන තැන සාරිපුත්ත හාමුදුරුව පාපිස්සක් වගේ ඉවසන්න පුළුවන් චරිතයක් කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඒ වගේම උන්වහන්සේ පිළිබඳ තව අපූර්ව කතාවක් කියන්න. දවසක් පින්නතුනි සුපුරුදු පරිදි සාරිපුත්ත හාමුදුරුව සන්ධ්‍යා කාලේ සදහම් චාරිකාවේ වඩිනකොට කාගේද අඳෝනාවක් සාරිපුත්ත හාමුදුරන්ට ඇහෙනවා. උන්වහන්සේ බලනවා පියවි දෑසින් නැපෙනෙන්නේ තුන්වෙනි ඇසින් දිවසෙන් බලන කල දිවකණින් අහන කල කවුද කියලා තේරුණා. පසුදා උදෑසන දෙතුම් පොලකට පිඳු සිඟා වැඩිය සාරිපුත්තයන් වහන්සේ අවට පන්සල් වලින් කීපණමක් වඩම්මගෙන දානයක් පූජා කරන සැරියුත් හාමුදුරන්ගේ පන්සලේ දානය පූජා කරලා උන්වහන්සේගෙන් පින් ඉල්ලූ තැනැත්තියට පින් දෙනවත් එක්කම උන්වහන්සේ හා මහරහතුන් අභියස ස්වරූපී දිව්‍යාංගනාවක් ප්‍රාදුර්භූත වෙනව පහළ වෙනවා. ඇය ප්‍රකාශයක් කරන මොකද්ද ප්‍රකාශය? අපේ හාමුදුරුවනි ඔබ වහන්සේ දන්නවද මං කවුද කියලා? මම පෙර සංසාරයේ එක ආත්මයක ඔබ වහන්සේ මගේ පුතා, මගේ කුසින් බිහි කළ ඔබ වහන්සේ මගේ පුතා, මං ඔබ වහන්සේගේ අම්මා. සසර මාතින් වෙච්ච අත්වැරදිනිතා මම දැන් දීර්ඝ කාලයක ඉඳලා පෙරේත ආත්මයක දුක් විඳිනවා. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ වගේම මගේ කුසින් මං කොච්චර දරුව බිහි කරන්න ඇද්ද හාමුදුරුවනේ? ඒත් කිසි කෙනෙක් මට පින් දුන්නේ නැහැ. මම බලන් හිටියේ ඔබ වහන්සේ සුදුස්සෙක් වෙනකන්. ඔබ වහන්සේ මහරහතන් වහන්සේ නමක්. දැන් මං හිතුව ඔබ වහන්සේ මට සලකාවි කියලා. ඒකයි ඔබ වහන්සේ ඉදිරියේ පෙනී හිටියේ. දැන් මම ඔබ වහන්සේ දුන් පිණින් සුවපත් වෙච්ච දෙවඟන ඔබ වහන්සේට පින් සිදු වේවා කියලා දෙවඟන අතුරුදහන් වෙනවා. මොකද්ද මේ කතාවෙන් තියෙන සාරිපුත්ත හාමුදුරන්ගේ ගුණය? උන්වහන්සේ කවදත් දෙමාපියන්ට සලකපු හාමුදුරුවෝ. මේ සැලකිල්ල කළේ මේ ආත්මේ අම්මටද? නෑ, පෙර සංසාරයේ අම්මා වෙනුවෙන් තමයි පරිත්‍යාග කළේ. අපි අද සලකනවා නම් සලකන්නේ මේ ජීවිතේ අම්මට තාත්තට ඥාතීන්ට. සාරිපුත්ත හාමුදුරුවෝ ඔබට ගිහිල්ලා සංසාරගත අම්මට සලකූ මාතෘ උපස්ථානය ගැඹුරට සිද්ධ කළ රහතන් වහන්සේ නම. ඉතින් සාරිපුත්ත හාමුදුරුවෝ ධර්ම සේනාධිපති වුණාට, අගසව් වුණාට, නැනවත් භික්ෂූන් අතුරින් අගතනතුරපත් වුණාට, පවුලේ සහෝදර සහෝදරියන් සියලු දෙනාම මහාන කර ගත්තට තව එක යුතුයකමක් ඉතුරු වෙලා තියෙනවා. මොකද ඒ යුතුයකම? අම්මා වෙනුවෙන් යුතුයකම. ඇයි? අම්මා තාම
මිත්‍යා දෘෂ්ටිකයි. අම්මා තාම තෙරුවන් සරණ ගිහිල්ලා නැහැ. දැන් අද තමයි පිරිනිවන් පාන්නේ. අද රෑ පිරිනිවන් පාන්නේ. තව තියෙන්නේ හෝරා කීපයයි. මොකද කරන්නේ? බුදුහාමුදුරන්ට වැඳලා සමු ගන්නවා බුදුහාමුදුරනි. මම අද පිරිනිවන් පානවා. ධර්මයේ සඳහන් වෙනවානේ. ලෞතර බුදුහාමුදුරෝ පිරිනිවන් පාන්නට වසරකට කලින් තමයි අගසහු දෙනම පිරිනිවන් පෑ. ඒක නියාමයක්. ඒක ධර්ම නියාමයක්. බුදුහාමුදුරන්ට ගිහිල්ලා කියනවා බුදුහාමුදුරනි අද මම පිරිනිවන් පානවා. සාරිපුත්ත කොහෙදද පිරිනිවන් පාන්නේ? මං යනවා බුදුහාමුදුරනි ගෙදර. අම්මා බලන්න. බුදුහාමුදුරෝ සාරිපුත්ත හාමුදුරන්ගේ අපමණ ගුණ වර්ණනා කරලා සමුදුන්නා. සංවේදී අවස්ථාවක්. සාරිපුත්ත හාමුදුරුවෝ සිය මෑණියන් හොයාගෙන යනවා. අම්මට ආරංචි වුණා දුරදීම බුදු පුතා තමන් බලන්න එනවා කියලා. මහා ධනවත් කාන්තාවක්. මහල් ගණනාවක මන්දිරයක්. පින්නතුනි තම බුදු පුතාට උඩ ඉහළ මාලයේ උඩම කාමරේ සලස්සලා වැඩ ඉන්න අනිකුත් හාමුදුරුන්ට අසුන් පනවලා තිබ්බා. සරියුත් හාමුදුරු වැඩියා. ආරංචි වුණා දායකින්ට සරියුත් හාමුදුරු අද පිරිනුවන් පානවා කියලා. කල් වේලා ඇතුව දායක කාරකාදීන් ඇවිල්ලා වැඳලා පුදලා අඬලා සමුගෙන යනවා. රෑවෙන රෑවෙන දෙවිවරු එනවා. රෑ 12ට විතර එනවා සුවිශේෂ චරිතයක්. මුළු මන්දිරයම ඒකාලෝක කරගෙන මේ සුවිශේෂ පුද්ගලය ඇවිල්ලා සාරිපුත්ත හාමුදුරන්ට වැඳලා කෙටි පිළිසඳරක යෙදිලා දහම් කරුණ निराකරණය කරගෙන ආපහු වැඳලා යනවා. අම්මා දුවගෙන ඇවිල්ලා නෑ පුතේ. අර අන්තිමටම ආවේ කවුද? අම්මේ. ඒ තමයි මහා බ්‍රහ්මයා කියලා කිව්වා. මම අදහන ආගමේ නිර්මාත්‍රවරයා. මගේ ශාස්ත්‍රවරයා. මගේ පුතාට වඳිනවා නම් මගේ පුතාගේ ශාස්ත්‍රවරයා මොනතරම් ශ්‍රේෂ්ඨයෙක් වෙන්න ඇද්ද කියලා හිතෙනවත් එක්කම පිට වුණා වචනයක් බුද්ධං සරණං ගච්ඡාමි. අම්මා බුදුන් සරණ ගියා. අම්මා තෙරුවන් සරණ ගියා. මිස දිටු බවින් මිදුණා. සම්‍යක් දෘෂ්ටික වුණා. දැන් ඉතින් එක හිතකින් පිරිනොන් පාන්න පුළුවන්. ඒ කියන්නේ එහෙම නෝන කියලා රහතන් වහන්සේගේ හිතක් වෙනස් වෙන්නේ නැහැ. නමුත් අම්මට නිවන් මඟ පෙන්නලා බොහොම සතුටකින් තමයි තම යුතුයකන් අම්මා වෙනුවෙන් අම්මා දීපු කිරි කඳුලට ණය ගෙව්වා කියලා ප්‍රසාදයකින් සාරිපුත්තයන් වහන්සේට පිරිනිවන් පාන්නට ලැබුණා. ඒ උත්තම ගුණයක් පින්නතුනි. ඉතින් පැයකහමාරක බණකින් සරියුත් හාමුදුරන්ගේ ගුණ කියලා ඉවර කරන්න බෑ. මොගලන් හාමුදුරුව ගැනත් වචනයක් දෙකක් කියන්න බෑනේ. මොගලන් හාමුදුරුවෝ හරීම පින්නතුනි කරුණාවෙන් මෛත්‍රියෙන් සුපෝසිත උතුම් රහත් චරිතයක්. උන්වහන්සේ තමයි වැඩිපුරම විදේශ සංචාර කළේ. අපි අද කියන විදියට. ඒ මොකද්ද? දිව්‍ය ලෝකෙට වැඩම කළේ, පෙරේත ලෝකවල සැරිසැරුවේ ගෞතම සම්බුද්ධ ශාසනයේ වැඩියෙන්ම කවුද? මුගලන් හාමුදුරුව. මොනවටද ඒ විදේශ සංචාර කළේ? නිකන් තොරතුරු බලන්න නෙවෙයි. දිව්‍ය ලෝකයට වැඩම කරලා දෙවිවරු දේවතාවියෝ මුණ ගැහිලා අහනවනේ. පොඩි පොඩි සම්මුඛ පරීක්ෂණ තිබ්බනේ.
ඔබ මෙම දේවත්වයට පත්වෙන්ට මොකද්ද මනුස්ස ලෝකෙදි කළ පින්කම්? ඒව අහගෙන ඉඳලා මනුස්ස ලෝකයේ මිනිසුන්ට බණ කියනවා. ඒ සඳහන් පොතක් තියෙනවා ධර්ම සාහිත්‍යයකට අපිගෙන මොකක් කියලාද? විමානවත්තු කතා. ඊළඟට පෙරේත ආත්ම ලබා ගත්ත අය මුණ ගැහිලා ඔවුන්ගේ තොරතුරු නිරීක්ෂණය කරලා මිනිසුන්ට බණ කියනවා. ඒ කතාන්දර තමයි පේතවත්තු කතා කියලා කියන්නේ. විමානවත්තු පේතවත්තු කතා නිර්මාණය වුණේ මුගලන් මහරහතන් වහන්සේ නිසා. එහෙම කළත් පින්නතුනි කර්මය පළ දුන්නනේ නේ. සංසාරේ ඒකාසංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම් පුරන කාලේ බිරිඳගේ ඉල්ලීම මත රාගයට යටවීම මත දැහැස් නොපෙනෙන ආදරණීය අම්මයි තාත්තයි මහා කැලෑවකට කැඳවගෙන ගිහිල්ලා හඬ මාරු කරලා පොළු වලින් තලලා සිය අම්මයි තාත්තයි ඝාතනය කළ පාප කර්මෙන් මිදෙන්නට ඉර්ධිමත් භික්ෂූන් වහන්සේ අතුරින් අගතනතුරට පත් උනත් මොග්ගල්ලාන මහරහතන් වහන්සේට පුළුවන්කම ලැබුණේ නැහැ. සිය ඉර්ධි බලය යොදවලා අවස්ථා කීපයකදී යතුරු හිලෙන් පිට වෙලා ගියා. ඉර්ධිමත්න් වහන්සේලාට පුළුවන් කුඩා වෙන්නත් පුළුවන් විශාල වෙන්නත් පුළුවන්. ගොඩ ඇවිදිනා වගේ දිය මත ඇවිදින්නත් පුළුවන්. වගේ ඉර්ධි බල පිළිබඳව වෙනම කතාවක් තියෙනවා. මම පසු දවසක ඒ පිළිබඳව බණක් කියන්නම්. එතරම් ඉර්ධි බල ඇති හාමුදුරුවෝ අන්තිමට කල්පනා කරන මොකද්ද මට මේ වෙන්නේ යන්නේ. උන්වහන්සේ දකිනවා සංසාරේ අම්මට තාත්තට කරපු උපකාරණේ අපකාර නිසා එය පළ දෙනවා මේක වළක්වන්න බෑ. උන්වහන්සේ සමාපත්තියට සමවැදිලා ජීවිතය බේරගෙන දැන් හොරු ඇවිල්ලා ඇට කුඩු වෙනකන් තලනවා. සමාපත්තියෙන් මිදිලා ශරීර කුඩුව යන්තම් ගැට ගහගෙන බුදුහාමුදුරුවෝ ළඟට ඇවිල්ලා අවසර අරගෙන බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන්නට වසරකට කලින් මොග්ගල්ලාන මහරහතන් වහන්සේ පිරිනිවන් පානවා. ඉතින් මොග්ගල්ලාන හාමුදුරුවෝ පිළිබඳව අපූර්ව තව කතන්දර බොහෝම තියෙනවා. අපේ ජීවිතය ගන්න පුළුවන් ආදර්ශ බොහොමයි. සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්මට මේ දෙනම අපමණ සේවාවක් කළා. මතක නේද? දේවදත්ත තෙරුන් වහන්සේ සසුනේ භික්ෂුන් වහන්සේලා කණ්ඩායමක් කඩාගෙන ගිහිල්ලා වෙනම සංවිධානයක් හදපු වෙලාවේ මේ සෙන්පති හා පුරෝහිත දෙනම ගිහිල්ලා තමයි භික්ෂුන් වහන්සේලාට කරුණු කියලා නැවතත් බුදුහාමුදුරුවෝ ළඟට කැඳවාගෙන ආවේ. එහෙමනම් ධර්ම සේනාධිපතින් වහන්සේ හැටියට, ධර්ම පුරෝහිතයාණන් වහන්සේ හැටියට සිය සංඝ සමාජය සුරක්ෂිත කරගෙන ගෞතම සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කළ අපූර්වතම රහතන් වහන්සේලා දෙනම ඒ උතුම් අගසව් තනතුරට පත් වෙච්ච උතුම්ම පෝය දවස අදයි නවම්පුර පසළොස්වක පෝය දවස. මීට වඩා දිග බණක් කියන බලාපොරොත්තු වෙන්නේ නැහැ. කවුරුත් බොහොම හොඳින් බොහොම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණී කළා. ධර්ම ශ්‍රවණී කිරීමේ ආනිසංස සදේවක ලෝකයාටත් මියගිය ඥාතීන්ටත් ඔබටත් නිවන් පිණිස හේතු වේවා, වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ටහා චුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේතනං චිරං රක්ඛන්තු ත්වං සදා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ තමිජ්ජතු.